ආයෝජනවලට හිත ඇති පරිසරයක් රට තුල හදන එක අත්‍යවශ්‍යයි. ඒ අරමුණෙන් තමයි ආර්ථික පරිවර්තන පනත ගේන්නේ. මේකේ මූලික අරමුණු විදියට සටහන් වෙනවා පහුගිය කාලේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදය වගේ එකක් නැවත ඇති වෙන එක වළක්වන්න ඕන කියලා. විවිධ විවේචන ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි පක්ෂය, විවිධ වෘත්ති සමිති කියන පටන් ගන්න තියෙනවා. ඒ නිසා ආයෝජන කලාප වලට වෙන වෙනම මේවා බිඳිලා කැඩිලා මේ වෙලා යන්නේ නැහැ. සේවකයන්ට කියන්නේ නැහැ කැමැති එක තෝරගන්න කියලා. ඒක බොරුවක්. මේ සියලුම ආයෝජන කලාප එකකින් පරිපාලනය කරන එක තමයි මේකෙදි මූලික වශයෙන් සිද්ධ වෙන්නේ. අමාරු වෙච්ච වෙලාවේ රට බාර ගන්න කියපු වෙලාවේ එක්කෙනෙක් යාළට පැනලා ගිහලා අනිත් එක්කෙනා ඇඳයට හැංගිච්ච වෙලාවේ තමයි රනිල් වික්‍රමසිංහ මේක බාරගත්. මිනිස්සු කවුරුත් එක්ක ඉන්නේ ද ඉන්නේ කියන එක අපි දන්නවා.